स्विस् टोक्यो ओलिंपिक श्रीलंका नियोजन क्रम सहभागी तरह कार्यवन मैटिलडा कार्लसन असोड हसरवीम इसोवे निवर्तीम सिधुना ඇ තරඟකල චොපින් නම් අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ තරඟෙන් ඉවත් වෙන්න ඇයට සිදු වුණා. මැටිල්ඩා සිය අශ්වයා සමගින් 13 වෙනි තරඟ කරු ලෙස මේ තරඟේ ආරම්භ කර ඇති අතර එහිදී ඇගේ අශ්වයාට බාධක පැනීම් 14ක් අතරින් ගමන් කළ හැකි වුණේ 7 වෙනි බාධකය දක්වා පමණයි. මේ පළමු බාධක පහම සාර්ථක ලෙස චොපින් අශ්වයා තරණය කළ 6 වෙනි බාධකයේ තරණය කළේ 2 වෙනි උත්සාහයේදී බවයි දැක ගන්න ලැබුණේ. කෙසේ වෙතත් අශ්වයා සමගින් 7 වෙනි බාධකයේ තරණය කිරීමට මැටිල්ඩාට හැකි වුණත් 8 වෙනි බාධකයේදී ඇගේ අශ්වයා නැවත වරක් බාධකයේ හරහා යෑම ප්‍රතික්ෂේප කිරීමත් එක්කම ඇයට තරඟෙන් ඉවත් වෙන සිදු වුණා. මෙම තරඟාවලියේදී බාධක තරණය දෙවරක් ප්‍රතික්ෂේප කිරීම තරඟෙන් ඉවත් වීමට හේතුවක් ලෙස සැලකෙනවා. කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟයේ තරඟකරුවන් 73 දෙනෙකු තරඟ කළ අතර 30 දෙනෙකුට පමණක් දෙවැනි වටයට පිවිසීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසන්නේ තම අතින් වරදක් සිදු වන බවයි. ඒ පිළිබඳව කනගාටු වන නමුත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමම ජයග්‍රහණයක් ලෙස සැලකෙන බවයි ඇය නම් කියන්නේ. ඒක නෑ වැඩිදුරටත් මේ විදිහටයි මාතවිත අදහස් ප්‍රකාශ කර තිබුණේ. පරාජය ගැන මම කනගාටු වෙනවා. මේ මගේ අතින් සිදුන වැරැද්දක්. බොහෝ දේ බලාපොරොත්තු වුණ අත්තරඟ බිමෙන් ඉවත් වෙන්න මට සිදු වුණා. මට හොඳ මාෂ්වේකෝ ඉන්නේ. නමුත් මේ වගේ දෙවැඳ තරඟ බිමක කිසිම වැරැද්දක් සිදු නොවීමට වග බලා ගන්න ඕනේ. පියවරෙන් පියවර කුමක් කළ යුතුද යන්න තීරණය කරන්න තියෙන්නේ තප්පර කිහිපයක්. මගේ අශ්වයා පණින ආකාරය ගැන මට ගොඩක් සතුටුයි. ඔහු ලෝකයටම පෙන්නවා ඔහුගේ විශ්මයජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතනට පැමිණීමම අපි ලබපු ජයග්‍රහණයක් කියලායි ඇය මාධ්‍යවේදී අදහස් ප්‍රකාශ කරමින් කියලා තිබුණේ. ශ්‍රී ලංකා ස්වීඩන ලිත්තු පුරවැසි භාවයේ හිමි මැටිල්ඩා ඔලිම්පික් ඉතිහාසයේ අසුන් මෙහෙවීමේ ඉසව්වකට සම්බන්ධ වන පළමු ශ්‍රී ලාංකිකයා විදියටයි සැලකෙන්නේ. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.